මදර්බෝඩ් විදේශ channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ බ්‍රාකට් සාරි බ්ලවුස් එකක් පතරම් රහිතව ඕනම මිම්මකට කපාගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් තමයි මම මේක මහගන්න විදිය කියලා දෙන්නේ. මොකද එකම වීඩියෝ එකකින් කියලා දෙන්න ගියාම මේක වීඩියෝ එක දිග වෙන නිසා ඔයාලට ගොඩක් පැහැදිලි කරන්න මට අපහසු වෙන නිසා ඊළඟ වීඩියෝ එකෙන් මහන්න කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එකේ link එක මම comment list එකට සහ description box එකට දානවා. ඔයා ඒකත් බලන්න. ඉතින් ඒ වගේම මීට කලින් මම සාරි ජැකට් සඳහා මිමි ලබා ගැනීම අධුනිකයෙක් නම් ඒ විදිහකට බලලා මේ විදිහකට එකතු වෙන්න. අද මම මේ සර්ජිකට් එක මහා ගන්න රෝස් සිල්ක් කියන මැටීරියල් එක තමයි ප්‍රධානම රෙද්ද විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා ආධුනික කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කපුරෙදි මේ සඳහා පාවිච්චි කරන්න කොටන් රෙද්දක් වගේ රෙද්දක් අරගන්න. ඉතින් ඒ වගේම තමයි මම මේ විදිහට පොප්ලින් රෙදි තමයි ලැනින් එක සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් පොප්ලින් රෙද්දත් සෝදලා අයන් කළා තමයි මම අරගෙන තියෙන්නේ. නැත්තම් සාරි ජැකට් එක මහගෙන ඉවර වෙලා සේදුවොත් මේක ඇකිලිලා ඔයාගේ ඇඟට මදි වෙනවා. ඒ වගේම මේ පෙන ඉතිරි බරු ටිකත් අරගන්න මේක මහා ගන්න. ඉතින් බලමු රෙද්දෙම මේක ඇඳලා කොහොමද කපා ගන්න කියලා. ඉතින් අපි මුලින්ම බලමු අවශ්‍ය කරන මිමි මොනවද කියලා. ඉතින් මිමි ගැනීමේ පාඩමේදී මිමි ගන්න ආකාරය මම ආවට කියලා දුන්නා. ඉතින් ඒ විදිහට හරියටම මැනලා මිමි ටික අරගන්න. මොකද සර්ජකට් එකක් ලස්සන වෙන්නේ ඔය මිමි ටික හරියට අරගත්තොත්. ඉතින් මම වෙනද වගේම උරහිස මිම් අරගෙන තියෙනවා. පපුව වලට මිම්ම, ඒ වගේම පපුව අඩිය වට, ඒ කියන්නේ අnder the bra මිනුම, ඒ වගේම ඉන වට මිනුම, අත් කට වට මිනුම, අත අග වට මිනුම, ඒ වගේම පොයින්ට්ස් අතර පරතරය මම අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඩාට් පරතරය. ඉතින් ඒ වගේම සිරස් මිමි විදියට මම උරහිස සිට පපුව දක්වා උස, ඒ කියන්නේ වගේ පොයින්ට් එක දක්වා උස අරගෙන තියෙනවා. ඒ වගේම උරහිස සිට පපුව යට දක්වා උස අරගෙන තියෙනවා. ඒ කියන්නේ අර ඔයා අnder the bra මිනුම වට මිනුම ගත තැනට තමයි මේ මිනුම ගන්න ඕනේ. ඒ වගේම උරහිසේ ඉඳන් ඉනට උස අරගෙන තියෙනවා. දැන් මෙතන වට විශේෂයෙන් කියන්න ඕනේ ඉන කියන්නේ ඔයාගේ පිහිට ඉන නෙමෙයි, ඔයා ජැකට් එක මහගන්න හිතාගෙන ඉන්න උසේ ප්‍රමාණය තමයි ඉනට උස කියලා මං හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම අත දිග ප්‍රමාණය ඔයා මැනලා ගන්න ඕනේ. ඒ දිගමන ගත තැනින්ම තමයි අත වට මිනුමත් ඔයා මැන ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදියට සියලු මිමි ටික මනලා ගන්න. ඉතින් ඔයාගේ මිම්මට මං මගේ මිමි වලට කරන සියලු වෙනස්කම් සිදු කරලා ලස්සනට මේක හදාගනිමු. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මේ වගේ videos ඉදිරියටත් බලන්න මාව subscribe කරන්න. ඒ වගේම video එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න, bell icon එකත් click කරන්න. ඉතින් මුලින්ම මම ලයිනින් කොටස තමයි කපා ගන්නෙ. මේ විදිහට මම රෙදි කොටස දෙකට නමාගෙන තියෙනවා, අස්වාටි දෙක එකට හිටින විදිහට. ඒ වගේම කණ පිට පැති තමයි උඩට තියාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මුලින්ම මේ විදිහට මම එකේලි රේඛාවක් උඩ පැත්තෙන් ඇඳ ගන්නවා. මොකද ඔයාලට පේනවා මේ විදිහට නූල් ඇදිලා රෙද්ද ඇද වෙලා මේ විදිහට තියෙනවා නම් අපිට මාක් කරගන්න අපහසු වෙනවා. ඒ නිසා එකේලි බව තියාගන්න රෙද්ද ඇද යන්න තමයි මේ විදිහට ඉරක් ඇඳගත්තේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට අස්වාටිය පැත්තේ නම් ඉදිරියට අඟල් භාගයක් ලකුණු කරනවා. ජැකට් එකේ ඉදිරිපස පළුවේ ඕපන් එකක් තියෙනවා. ඉතින් ඒ ඕපන් එක තියාගන්න අවශ්‍ය කරන පටියක් අල්ලගන්න තමයි මේ විදිහට අඟල් භාගයක ප්‍රමාණයක් අපි මේ විදිහට තියාගන්නේ. ඉතින් රෙද්දෙම නෙමෙයි ඕපන් එක තියාගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ රේඛාව ඉදන් මේ පැත්තටත් මේ රේඛාව ඉදන් පහළටත් තමයි අපි සියලු මිමි ලකුණු කරන්නේ. ඉතින් මුලින්ම අපි උරහිස මිම්ම ලකුණු කරගනිමු. ඉතින් මේ විදිහට උරහිස මිම්මෙන් අඟලක් මම අඩු කරනවා. අඟල් 14ක් මගේ උරහිස මිම්ම තියෙනවා. ඒකෙන් මම අඟලක් අඩු කරනවා අඟල් 13යි. ඉතින් අත් නැති බ්ලවුස් එකක් මහනවා නම් අපි අඟල් 2ක් අඩු කරනවා. ඉතින් අද අත් තියෙන එකක් මහන නිසා අඟලක් අඩු කළා. මම ඒක දෙකෙන් බෙදාගත්තා. ටේප් එක මේ විදිහට දෙකට නමලා දෙකෙන් බෙදා ගන්න හරිම පහසුයි. ඊට පස්සේදී අඟල් 6 හමාරක් ලැබෙනවා. ඒක මම මෙන්න මේ විදිහට අර රේඛාවේ ලකුණු කරනවා ඉදිරියට. ඉතින් ඊට පස්සේ එතන ඉඳන් පහළට මම අද උරහිස අඟල් 1 හමාරක් පහත් කරනවා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තියෙනවා මේ විදියට නිකන් ඇඳුම් මාදි පහත් කරේ නැත්තේ මොකද කියලා. ඉතින් සාරි ජැකට් එකක වගේ ඇඳුමක තමයි අපි මේ විදියට පහත් කරන්නේ. ඉතින් ඔයාලට මේක කරගෙන යද්දි ඉදිරියට තේරෙවි. ඊට පස්සේ මේ විදියට ඇල රේඛාව මම ඇඳගත්තා. ඊට පස්සේ මෙතන තියෙන දුරම, ඒ කියන්නේ අඟල් 6 හමාරම, ඒ කියන්නේ වගේ උරහිස දෙකෙන් බෙද උරහිසෙන් අඟලක් අඩු කරලා ඒක දෙකෙන් බෙදපු මිම්මම මේ විදියට ඇල රේඛාවෙත ලකුණු කරගන්න. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් මෙන්න මේ විදියට මේ ඇල රේඛාව ළඟ ටේප් එක තියාගෙන අඟල් 3ක් ලකුණු කරගන්න. අර අඟල් භාගයක ඇඳපු රේඛාවේ අස්වාටිය රේඛාව ඉඳන් තමයි තියාගන්නේ. ඉතින් එතන ඉඳන් පහළට තමයි අපි අපේ සියලු උස මිමි ලකුණු කරන්නේ. ඉතින් මේ විදිහට අඟල් 3ක් අනිවාර්යයෙන්ම ඇඳ ගන්න ඕනේ. එහෙම නැතිව අර උඩ රේඛාව ඉඳන් නෙමෙයි ලකුණු කරන්නේ. වෙනද අපි උඩ රේඛාව ඉඳන් ලකුණු කරන්නේ. අද එහෙම නෙමෙයි.
අද ලකුණු කරන්නේ මේ අඟල් තුනක් හැඳගත් අන්නේ ලක්ෂයේ ඉඳන් පහලට තමයි ලකුණු කරන්නේ. ඉතින් එතන ඉඳන් පහලට මම අර උඩ අඟල් 6මාරම තමයි ලකුණු කරන්නේ. අපි උරහිසේ ලකුණු කරගත්ත ප්‍රමාණයමයි රැගල් රේඛාව විදියට රැගල් උස විදියට ලකුණු කරන්නේ. ඊළඟට මම මේ විදියට मगे पपुट तीन उस पॉइंट दवा उसे रंगा भाग इकतुकन मगे उसे दहाय इक दहाय हमारा मैंने लकुन करवा पपु आडिय मगे तीन दोलह एक तंगल भाग इकतुक दोलह हमारा लकुन करना एक यानी पापु अट मिनम अंडर द ब्रा मिनम एवगेम इनट उसेकियान मट जैकट के आवाश्यकन उसे मट अंगल पालव हमारा मगे तम आवाश्यवेन्े इधटा माम थवात् अंगला अंगल हमारा पितरकू करेगा अंगल दाहाक मम्मी ने मे विधि अट लकुन करण वाट आवाश उसेट अंगल हमारा इकत करेगाट मम्मी के लिए जैकट के उसह दागण दिना ओया ओयागे ब्राकटे डाट कणुतम ये उस तीरने डाटक इकतुकान प्रमाण मे विधि उसे करगाणे मगेक डाटक दादी के लिए तीट पास्थि मे विधि अट मम रेखाट के अंदगी रगल रेखाव एंदगाइकान अतट एंदगा वशकरण रेखावतम एंदगाते ईट पास्थि आट पुलवांग रेखाव मेन मे विधि अट दुर मेनल बला ये विधि मेनल बलला ऐके मेद मे विधि अट लकुन करगा इतनी ईट पास्थि आट पुलवांग लकुन करगातनीट अंगल भाग्या लकुन करगा मे इद्रे पस पलव तमय अभी मुलिम निर्माण करगा सा तमय मे इधर अतकाट अतुलट अपि पड़ा हार वल वगे अंदगा इधिंग ओंड मेद हिमय आम विधि दाने इट पे मेन मे मुल्ले दुडट अंगा तुंकालाक मम लकुन करगा अंगा तुंकालाक लकुन करगा अपट पुलवा मेक अक्ट वक्रे अंदगा पिटपस पलवे तुंकालाक लकुन करना पिटपस पलवे අපි අඟලක් විතර ලකුණු කරලා හැඩ කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ පපුවට මිම්ම ලකුණු කරගන්න. මගේ පපුවට අඟල් 32ක් තියෙනවා. මම ඒක මේ විදිහට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්නවා. ඉතින් මේ විදිහට හතරෙන් බෙදාගෙන ඒකට අපි වෙනදා බුරුල සහ මැහුම් වාසි වලට අඟලයි එකතු කරන්නේ. අද මම අඟල් 1මාරක් එකතු කරනවා. මට 8ක් ලැබෙනවා. ඒකට 1මාරක් එකතු කරාම අඟල් 9මාරක් තියෙනවා. ඉතින් මේ විදිහට එකතු කරන්නේ අපි දෙපැත්තෙන් වැඩිපුර මැහුම් වාසි තියාගෙන තමයි සාර් ජැකට් එකක් මහගන්නේ. මොකද අපි තද්දටම ඇඟේ ගානටම ජැකට් එක මහගන්න නිසා අපිට මදි වුණත් හදාගන්න තමයි අපි මේ විදිහට කරන්නේ. ඊළඟට මම ඉනවට මිම්ම වෙන මගේ අඟල් 28ත් මේ විදිහට ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්නවා. ඒකටත් මම මැහුම් වාසි අඟල් එක හමාරක් එකතු කරනවා. ඉතින් මැහුම් වාසි කොට මේක මැහුම් වාසිම නෙමෙයි. ඉතින් ඒක වඩ මහද්දි මම පැහැදිලි කරන්නම්. ඉතින් මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ලක්ෂ දෙක මෙන්න මේ විදිහට යා කරන්න. ඉතින් මම අන්ඩර් ද බ්‍රා මිනුම ඒ වගේම किसीम मीनुमा मम पावच करेना पपू रेखावे मे रेगल रेखावे तम ये मीनुम लकुन करे इट पास मम्मी विधि अपियार मेहूमासी आगत तंगल्लेख हमारे इन रेखा मे विधि अट लकुन करला अयंकर अन्नवा इति हेमा अयंकर गर पास इतिरवेणे अपे हरियट मित्रिवेणे अपे इन वट मीम विरा इति बुरल तीन प्रमाण अत्थर तम मम्मी लकुन कलपेन ये विधि करप इट पास मे विधि एमार अयंकर इतिरवेच दुर दिखट मदीम बेदागा एन प्रमाण तमय अपे ओपन परतरे ऐके डाट परतरे वेणती हिम नाट पुलवा डाट परतरे मेन मेद मेनला ऐके दिखें बेदला ऐक टांगल भाग अकेकुना लकुन करगा दिखम सामान कुहम लकुन करम मिम्म तमय लवेन्े मगे अंगल हया तिब्ब ऐक दिखें बेद तुनाई तुन टांगल भाग अकेकुराम तुन हमारे मंगेक मे विदिर पपू रेखावे सह इन रेखावे लकुन करगा पपू रेखावे लकुन करगत्र पसदी एन अपे हरियट मपे पॉइंट इति पॉइंट लक्ष्य तम मम लकुन करे विद्यट इट पास्थ पॉइंट लक्ष्य मे विद्र पहलटा ये विद्र मे विद्र पेटा ये वगे मे विद्र ओपन पेतरा तुम पेट मोया अंगल अंगल लकुन करगा इधं के नैक्ना तम ये विद्र अंगल गाँ पपूट मेम तीस होट अड्डे नैक्ना ये विद्र गाँट वे वैडे नैक्ना अंगल हमारा यगे मैं पपू वोट हतल अट वैडना अंगल दिखा वगे तम अपी एक लकुन करगाना के नाट वेनास्वेन ඉතින් ඊට පස්සේදී මම ලෑස්ති වෙන්නේ ඩාට්ස් ලකුණු කර ගන්න. ඉතින් ඩාට් ලකුණු කරද්දිත් ඩාට් ප්‍රමාණයත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට ඕපන් එක පැත්තෙන් අඟල් 1මාරක් මේ විදියට පහළට ලකුණු කරන්න. ඒ වගේම සයිඩ් එක පැත්තෙන් අඟලක් ලකුණු කරන්න. මේ විදියට ලකුණු කළා අපි මේ විදියට මේ ෂේප් එක මුලින්ම ඇඳ ගන්න ඕනේ. ඒක ඇඳගෙන තමයි අපි ඩාට් ලකුණු කරන්න යන්නේ.
මේ විදිහට වක්‍ර කරලා ඇඳ ගන්න. දැන් බලමු බ්‍රාකට් ජැකට් එකේ ඩාට් ප්‍රමාණය කොහොමද තීරණය කරගන්නේ කියලා කෙනාගෙන් කෙනාට ඩාට් එක වෙනස් වෙනවා. ඉතින් අංක 1 2 3 විදිහට මම ඩාට් එක මේ විදිහට නම් කරලා තියෙනවා. පපුව වට 32 හා ඊට වඩා අඩු අයට පළවෙනි ඩාට් එක අඟල් භාගයක් දෙවෙනි ඩාට් එක අඟල් භාගයක් සහ තුන්වෙනි ඩාට් එක අඟල් තුන් කාලක් විදියට යොදාගත්තම ප්‍රමාණවත්. ඉතින් ඊට වැඩි යොදාගත්තු තින් ඩාට් එක වැඩි වුණොත් බකුටු ගැහෙනවා පපුවෙන්. ඉතින් ඒ වගේම තමයි පපුව වට 36 දක්වායට, ඒ කියන්නේ 33 ඉඳන් 36 දක්වායට අඟල් භාගයක් පළවෙනි ඩාට් එක ගන්න පුළුවන්, දෙවෙනි ඩාට් එක අඟල් 4න් 3ක්, තුන්වෙනි ඩාට් එක අඟලක් විදියට අරගන්න. ඉතින් ඊට පස්සේදී අපිට කතා කරන්න තියෙන්නේ පපුව වට 36 ඉඳන් අඟල් 40 දක්වායට කොච්චර ඩාට් එකක් ඕනද කියලා. ඉතින් 36 ඉඳන් 40 දක්වායට පළවෙනි ඩාට් එක අඟල් 4න් 3ක්, දෙවෙනි ඩාට් එක අඟලක් සහ තුන්වෙනි ඩාට් එක අඟල් 1.75න් 1ක් විදියට අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම පපුව 40ට වඩා වැඩි නම් පළවෙනි ඩාට් එක අඟලක් සහ දෙවෙනි ඩාට් එක අඟල් 1යි කාලක් සහ තුන්වෙනි ඩාට් එක අඟල් 1.5ක් විදියට අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික ස්ක්‍රීන්ෂොට් ගහලා ළඟ තියාගන්න. ඔයාලට එන කස්ටමර් ආනුව එයාගේ ඩාට් එක ඔයාගේ ඇඟේ ප්‍රමාණය ආනුව තීරණය කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ඩාට් ලකුණු කරගන්න. මුලින්ම මම මගේ පපුව රේඛාවේ සහ ඉන රේඛාවේ මගේ ඩාට් පරතරයේ ලකුණු කරගත්ත ලක්ෂ දෙක මේ විදිහට යාකල ඉරක් ඇඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ මම මගේ පළවෙනි ඩාට් එක ලකුණු කරනවා. මම ආට කියලා දුනු අංක 1 2 3 කියලා නම් කරා ඩාට් එක. ඉතින් මම පපුවට 22 නිසා මට අයත් වෙන්නේ අඩුම ඩාට් එක. ඒ කියන්නේ මේ පළවෙනි ඩාට් එක අඟල් භාගයයි මම දාගන්නේ. ඉතින් අඟල් භාගය දෙකට බෙදලා දෙපැත්තෙන් අඟල් කාල ලකුණු කරලා පළවෙනි ඩාට් එක මම ඇඳ ගන්නවා. ඊළඟට මම මගේ තුන්වෙනි ඩාට් එක තමයි අඳින්නේ. දෙවෙනි ඩාට් එක නෙමෙයි, තුන්වෙනි ඩාට් එක ඇඳ ගන්නවා. ඉතින් තුන්වෙනි ඩාට් එකේ මගේ අඟල් තුන් කාලයයි මට අවශ්‍ය වෙන්නේ මගේ පපුව වට 32 නිසා. ඒක ඔයා ඔයාගේ පපුව වට මීම අනුව මේ ඩාට් ප්‍රමාණය වෙනස් කරලා ඇඳ ගන්න ඕනේ. ඉතින් මේ තුන් කාලත් මම මේ රේඛාවේ දෙපැත්තට මේ විදියට සමානව හිටින්න ලකුණු කර ගන්නවා. ඉතින් ඔක්කොම මුළු ඩාට් එක බැලුවම අඟල් තුන් කාලයයි තියෙන්නේ. ඒක මේ විදිහට ලකුණු කරලා මේ විදිහට ඉරි දෙකකින් යා කර ගන්නවා. ඉතින් මේක චූටියට පෙනෙන්නේ ගුඩාම ඩාට් එක නිසා ඔයා මහත කෙනෙක් නම් තමයි මේ ඩාට් ලොකු වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට අංශයේ ඉඳන් පහළට අඟල් 3.5ක් ලකුණු කර ගන්න පුළුවන්. අඟල් 3ක් ලකුණු කරනවා අපි සාමාන්‍යයෙන් ගොඩාක්ම මිටි කෙනෙකුට නම්. ඉතින් ඇඟේ උස ප්‍රමාණය අඩුයි නම් ඉතින් මම 3.5ක් ආද ලකුණු කර ගන්නවා. ඉතින් මේ විදිහට ලකුණු කරගත්තට පස්සේදී අපිට මෙන්න මේ විදිහට කනෙක්ට් කරලා අපේ ඩාට් එක ඇඳ ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මේ අපි ඇඳගෙන තියෙන රේඛා පපු රේඛාව ඉදන් උඩට වාට අවශ්‍ය ඩාට් එකේ ප්‍රමාණය කොනෙන් ලකුණු කරලා මේ විදිහට ඩාට් එක ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් මට අඟල් භාගයක ඩාට් එකක් තමයි මම මේ පැත්තන දාගත්තේ. ඉතින් ඔයාලට අවශ්‍ය ඩාට් ප්‍රමාණය පළල ඔයාලට පුළුවන් අර පපු රේඛාවේ ඉඳන් උඩට ලකුණු කරලා ඇඳ ගන්න. ඉතින් මේ විදියට අඟල් තුන් කාල අඟල මේ විදියට කැමති ප්‍රමාණයක් පපු රේඛාවේ පොයින්ට් රේඛාව ඉඳන් උඩට ලකුණු කරලා ඔයා ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් කර පළල සහ කර ගැඹුරු ලකුණු කරගන්න. අපි අර අස්වාටිය පැත්තේ ඉඳන් අඟල් 3ක් ලකුණු කරගත්ත තැන ඉඳන් පහළට තමයි ලකුණු කරන්නේ. ඒ වගේම අත්කට ඇඳ ගන්න පාවිච්චි කරපු රේඛාව ඉඳන් පහළට අඟල් භාගයක් විතර තියාගත්තම ඕන කෙනෙකුට කර ගැඹුරු ප්‍රමාණවත්. ඉතින් ඊළඟට කර පළල අපි තීරණය කරගන්නේ අත්කට පැත්තේ ඉඳන් තමයි ඔයාලට අවශ්‍ය කර පළල ලකුණු කරගන්නේ. මම අඟල් 3ක් 3.5ක් විතර තියාගත්තම ඕන කෙනෙකුට ප්‍රමාණවත්. ඉතින් ඒ වගේම තමයි කර පළල අපි වෙනදා අස්වාටිය පැත්තේ ඉඳන් ලකුණු කරාට ඒ විදිහට අත්කට පැත්තේ ඉඳන් ලකුණු කරගන්න. ඒ වගේම මේ විදිහට කර ගැඹුරත් ලකුණු කරගෙන අපිට පුළුවන් ඒ දෙක මේ විදිහට යා කරගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කර පළල සහ කර ගැඹුර ඔයා කැමති පරිදි තියාගන්න පුළුවන්. මේ විදිහට මුලින්ම කොටුවක් තමයි අපි ඇඳගන්නේ. ඉතින් ඒ වගේම ස්වීට් හાર્ට් neck එක, කොටු neck එක, ඒ වගේම රවුන්ඩ් neck එක, ඕන neck එකක් ඔයාලට දාගන්න පුළුවන්. අද මම මේ විදිහට මුල්ලේ ඉඳන් අඟල් 3 කාලක් විතර මේ විදිහට උඩට ලකුණු කරලා තමයි මගේ රවුන් කර හැඩය ඇඳගන්නේ. ඉතින් ඔයාලට කැමති කර හැඩයක් මේ වෙලාවේ ඇඳගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේදී අපි මේ විදිහට අපේ කර උරහිස තියාගත්තොත් අපේ උරහිසෙන් හැලෙනවා. ඒ නිසා උරහිස මෙන්න මේ විදිහට එකේලි හැඩයට අපි ඇඳ ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ විදිහට උරහිස හැඩ කරගන්න ප්‍රධානම හේතුව වෙන්නේ. මොකද එහෙම නැත්තම් දෙපැත්තෙන්ම කරකපද්දී උරහිස හැලෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන මැහුම් වාසි තියාගන්න. මොකද මේක පතරම් රහිතව කපන නිසා දැන් රෙද්දෙම ඇඳපු නිසා මෙතන මූට්ටු වෙන්න අපිට මැහුම් වාසි වෙනම එකතු කරගන්න වෙනවා. ඉතින් මේ අපි පළු දෙකක් විදිහටනේ කපා ගන්න, උඩ පළුව සහ යට පළුව විදිහට. ඉතින් ඒ නිසා මෙන්න මේ හැඩය තියෙන්න කපා ගන්න ඕනේ. ඒක මූට්ටු වෙන්න අපිට මැහුම් වාසි යටින් එකතු කරගන්න ඕනේ. ඉතින් මෙතනින් පහලට මම අඟල් භාගෙ බැගින්
මේ විදියට ලකුණු කරලා ඒ මැහුම් මාසි ප්‍රමාණය උඩ පළුවට එකතු කරනවා. ඒ කියන්නේ අන්න එතනින් තමයි කපා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ යට පළුවටත් මැහුම් මාසි භාගයක් අවශ්‍ය නිසා සම්පූර්ණ අඟලක් නැවත මම පහලින් මේ විදියට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඕනම කෙනෙකුට ඒ විදිහට තමයි මේ ප්‍රමාණය තියාගන්න. ඊට පස්සේ උඩ ලකුණු කරලා තියෙන ඉනවටමින්මම පහළ අපි ඇඳගත්ත රේඛාවේ ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට ඇල රේඛාවක් තමයි උඩින් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි එකේලිව මෙතන ලකුණු කරගත්තොත් අපිට මදි වෙනවා. ඒ නිසා අඟල් භාගයක් මේ විදිහට අර රේඛාවේ ඉදිරියට අපි ලකුණු කරගන්න තමයි උඩට සම්බන්ධ කරගන්නේ. ඉතින් මේ විදිහට උඩට සම්බන්ධ කරගනිද්දිත් මේ විදිහට මෙතනිනුත් අපි මැද දාගත්ත ඩාට් එකේ ප්‍රමාණය දැන් අඩු වෙනවනේ එක මැහිලිවර වෙද්දි. ඒ නිසා ඒ ප්‍රමාණය අපි කොණෙන් එකතු කරගෙන වැඩි කරගන්න වෙනවා මේ සයිඩ් එකෙන් මෙන්න මෙතනින්. ඉතින් අනිවාර්යෙන් ඔයා මෙතන දාගත්ත ප්‍රමාණය මෙන්න මේ පපු රේඛාවේ ලකුණු කරගන්න. ඔයා ඩාට් එකේ අඟලක් දාගත්ත නම් අඟලක් ලකුණු කරගන්න. මම දැන් තුන් කාලක් දාගත්ත නිසා තුන් කාලක් තමයි පපු රේඛාවේ ලකුණු කළා. එතනට තමයි මෙන්න මේ විදිහට අපි අර කඩිර රේඛාව සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි ඩාට් එකේ දාගත්ත ප්‍රමාණය සයිඩ් එකෙන් වැඩි කරගෙන මේ විදිහට අපේ අත්කට තියෙන තැනට ඇදට ඇඳ ගන්න රේඛාවක් මෙන්න මේ විදියට. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් අපේ පහළ රේඛාවත් මේ ප්‍රමාණයටම වැඩි කරගන්න. ඉතින් මේක වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ පහළ ප්‍රමාණය ඩාට් එකේ ප්‍රමාණය වැඩි කරගත්තේ උඩ ප්‍රමාණය ඩාට් එක මැහිලා යන නිසා තමයි මෙතනින් වැඩි කරගත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා දාගන්න ඩාට් එකේ ප්‍රමාණය තමයි මේ පැත්තෙන් අපි වැඩියෙන් තියාගන්නේ. ඉතින් ඒ විදිහට උඩ පැත්තට තියාගත්තද යට ඩාට් එකක් අපිට ඇල්ලෙන්නේ නැති නිසා පහලින් අපි වැඩි කරගත් අඟල් භාගය විතරයි අපි පහලින් තියාගන්නේ. මෙන්න මේ විදියට මෙන්න මෙතනින් අඟල් භාගයක් ලකුණු කරගෙන ඒ ප්‍රමාණයට තමයි අපි පහල සම්බන්ධ කරගන්නේ. මොකද පහලට ඩාට් එක නැති නිසා පහලට ඒ ප්‍රමාණය වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවාට පැහැදිලි ඇති කියලා. දැන් ඉතින් අපිට තියෙන්නේ සියලු කොටස් මේ විදිහට ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට කර මෙහා කොනට මැද ගන්න. ඒ වගේම මෙන්න මෙතනත් අපි හැඩ කරගත්ත තැන් මේ කොනටම මේ විදිහට ඇඳ ගන්න ඕනේ. මොකද කොනේ ඉඳන්ම තමයි අපි කපාගෙන යන්නේ. ඉතින් ඒ වගේම යට ඉන ළඟිනොත් මේ විදිහට කොනට මැද ගන්න. මතක ඇතුව මේ අපි අඟල් භාගේ තියාගෙන ඉන්න තැන් කපලා ඉවත් කරන්න නැති වේ රේඛාව ඒ විදිහට තියා ගන්න ඕනේ. ඊට පස්සේ මම විශේෂ දෙයක් මෙතන කරනවා. මෙන්න මෙතනින් අඟල් කාලක් ලකුණු කරන්න. ඇතුල් පැත්තට කර ඇඳගත්ත තැනින් ඇතුල් පැත්තට අඟල් කාලක් ලකුණු කළා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇතුළට කරලා ඇද රේඛාවක් ඇඳ ගන්න. ඒක යඳින්නේ පපුව රේඛාව තැනට එනකන් විතරයි. එතනින් පහළට හැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ විදිහට හැඩ කරන්නේ අපි හක් කල්ලා ගත්තට පස්සේදී කර ළඟින් නැත්තම් හක් එක පැන්නෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණය අඩු කළා තමයි අපි කර ළඟින් කපා ගන්නෙ. මේ විදිහට මම දැන් කපා ගන්නවා. හොඳට බලා ගන්න කපා ගන්න විදියත්. මේ විදිහට අත හැඩ කරගත්ත තැනින් මම කපා ගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අර ඇඳගත්ත කඩේරි දිගේ කපා ගන්න මතක ඇතුවම. මොකද නැත්තම් මැහුම් වාසි නැතුව කපන්න එපා. මුලින් ඇඳගත්ත රේඛාවෙන් ඒ වගේම මෙතන යට රේඛාවෙන් කපන්න මතක තියාගන්න. නැත්තම් මේ කොටස අර කොටසට සල්ලන්න ඔයාලට මැහුම් වාසි නැති වෙනවා. ඒ විදියට කරගෙන ඊට පස්සේදී අපිට පුළුවන් අපි අර ඇදට පොඩ්ඩක් ඇඳගත්ත කර හැඩයක් තියෙන තැනිනුත් ඕපන් එක තියෙන තැනිනුත් කපලා ඉවත් කරන්න. ඉතින් ඒ වගේම මේ විදියට යටින් අපිට පුළුවන් මැහුම් වාසි යන ප්‍රමාණය මාක් කරගන්න. ඉතින් මෙතන ඔයාලට මම නැවතත් කියලා දෙන්නම්. දැන් මෙතන මේ විදියට අපිට ඩාට් ටික දික් කරගන්න වෙනවා. මේ විදියට අපි ඇඳගත්ත ඩාට්ස් දික් කරලා ඇඳ ගන්න වෙනවා. මොකද මේ අපි වැඩිපුර එකතු කරගත්ත මැහුම් වාසි වලට ඒ තැන් ඒ විදියට දික් කරලා ඇඳ ගන්න. ඉතින් ඒ වගේම තමයි මම නැවතත් කියන්නම්. මෙතන ඩාට් ප්‍රමාණය මම දාගත්ත ඩාට් ප්‍රමාණය දාගෙන හරියන්නේ නැහැ. ඔයාලට මම අර කලින් කියලා දුන්න චාට් එකේ ප්‍රමාණයට මේ ඩාට්ස් තුන ඔයාගේ පපුව වටමින් මනුව ඔයාට වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගෙන ඒ ප්‍රමාණයන් අඩු වැඩි වෙනවා. දැන් මගේ ඩාට් පොඩියට පෙන්වනට ඔයාගේ ඩාට් ලොකු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා බය වෙන්න එපා ඒ පිළිබඳව. ඉතින් ඊට පස්සේ අපිට දැන් පුළුවන් මේ ඩාට් ටික අනිත් පැත්තට පිටපත් කරගන්න. මෙන්න මේ විදිහට ඩාට් එක පටන් ගත්ත තැනට ඔයාට රූලයක තියාගෙන මේ විදිහට ලේසියෙන්ම මේක ඇඳ ගන්න පුළුවන්. කාබන් කොළ ඒවා ඒ වගේම ට්‍රේස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඩ්‍රෙස් කරගන්න උනත් පුළුවන්. ඉතින් මම ඔයාලට ලේසි ක්‍රමයක් තමයි මේ විදිහට කියලා දෙන්නේ. මේ බලන්නකෝ මේ විදිහට ඔයාගේ ඩාට් එක ලේසියෙන්ම මෙන්න මේ විදිහට තමයි ඔයා රූලයක තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඔයාගේ ඩාට් එක ඉවර වෙන තැනට රූලයකේ තුඩ තියාගන්න. ඊට පස්සේ ඔයාලට තේරෙනවා ඩාට් එක ඇඳලා ඉවර කරන්න ඕන තැන කොතනද කියලා.
ඒ විදියට මම්මගේ අනිද්දාට එකක් ඇඳ ගන්නවා इत मे बल लेसम इतना पुंच कल आर्टिकंदगा दम लेने पिटपस पलव कपागा इध मे विधि मगे पेत्र हिटीन मम्म नैम पेत तीयागन तीन कद नैम पेत्र तमाइ पिटपस पलू अभी कपागा इधर पस पलू उपयोगी करगन तमाइ मम पिटपस पलू कपागा मे विधि अंगल बागया ओपन सदा तीयागन तीयन प्रमाण एलियट हिटीन तमाइ मम तीयागा मेद नैम तीयागा यार अंगल बागे एलियट हिटीन मे विदर इदि पस पलव तीयागेम ईलंगटे अटकोट सत्गन मम मे विदर मेहंगवासी प्रमाण इकड़ेक तीयन विधि अट तमाइ तीयागा महिला विधि अट तमाइया तीयागा मे बल मे विधि अट अंगल बागया इकपीट इक तीयन तीयागा महिला गीयाट पसदी तीयन विधि अट यगेम अट पलवे अरे इदि पस ओपन इकट तीयप अंगल बाग एलियट इन तीयागन मे विधियाट वटेट पीन करला तीयागा बलन आयत रिदिवल वशवेन्न अब इधर पस पलू आधार करगन लेसम पिट पस पलू कपागन विद्य तमए मम्मदाट कील पत्रम वशवेन्न हरम लेसी इधट पसदी अपट पुल मे बल मे विद्यट हरियटम तीयागन दाट अवश्यवेन्न इवगेम मेहमासी मे विद्र अवश्यवेन्न दिवार्य मुया मेन मेतन पलवेनियाट नाम करतीयन मम पलवेन डाटेट अंगल भाग्यागत्ना पहालिंग अंगल भाग्य कड़करगा अवश्यवेन विट पस पलवे मुलिम मे विद्र मे पलवे प्रमाण एंदगाटेक पेहदलीकरण लेसीवेन याट रेखाव इट पसदी उड़ीनूत मम्मी विधियाट मगे उरहिस पत्नूत एंदगा मे बला मे विधियट मुलू एंदगा मुलू तीन तेम एवगेम अखट यदि तपट दी इधर पस पलवे अतकट अंगल बागे अकेट हारवल सा पिट पस पलवक अंगल खाल हारवल सा मेके अंगल काल काल मम इधरअट मे विधर लकुण करणव इस तरह अंगल काल काल लकुण कर अतकट हेड वेनम आयत इति पिट पस पलव अंगल काल कत्कट हेडवनाम प्रमाण इधर पस पलव अंगल बागे अखड़कर सत्तम मे विद्र अंगल काल उड़ उसे मे विद्र कोण कत्ना इट पस्ते मम्म देंट की एलना पिट पस पलवे उस ऐके हेट कोटसे उस अभी अड़कर वश्यवेनवा अभी डाट वलट तीयागत प्रमाण तमाइ अड़करण ऐके ओपनल वलट तीयागत प्रमाण अभी अंकर पिट पसर अभी ओपनल दागा मम्मी मे विद्र नवला एंदगा मंगल भाग्याक त्यागत निशा पलवीन डाटके प्रमाण मम अंगल भाग्याक्तम मिथनी अड़करण अंगल अक्त्यागत्ना अंगल अकड़करण अंगल तुंकाल अक्त्यागत्ना तुंकाल अकड़करणि अण्डे विधियाट ओपन ऐके ओपन तीन तेन तीन ओपन तम ऐके पलवी ओपन पलवीन डाटके त्यागत प्रमाण अड़कल ए विधियाट इन रेखाव एंदगा एंदगे मे विधर पिंटिक गलवल युवाकर ඒ විදිහට ඉවත් කරගෙන තමයි අපි ඉතර ටික මේ විදිහට ඇඳගන්නේ දැන් බලන්න ආඩ පුළා මෙන්න මේ විදිහට ඉනට ඔයාගේ අත්කට සම්බන්ධ කරලා රේඛාව ඇඳගන්න අර විදිහට තියදී අඳින්න බෑ මොකද අපි ඩාට් වලට වැඩියෙන් තමයි සයිඩ් එක ඇඳගෙන තිබුණේ ඊළඟට කර ගැඹුරු අපිට පුළුවන් මෙතන ඉඳන් පහලට ලකුණු කරගන්න ඉතින් ඕනම කෙනෙකුට අඟල් 9ක් විතර තියාගත්තම ප්‍රමාණවත් ඒක ඔයාට අවශ්‍ය පරිදි ගැඹුරු අඩු වැඩි කරගන්න පුළුවන් ඉතින් මම සාමාන්‍යම සරලම මූලික බ්ලවුස් එක තමයි අද ජැකට් එක තමයි කරන්නේ ඉතින් ඒකෙදි ඒ නිසා මම කර කපල ඔයාලට කියලා දෙනවා ගොඩක් අයට අපහසුයි කර කපල ජැකට් එකක් කරගන්න ඉතින් ඊට පස්සේ මුල්ලේ ඉඳන් මම මේ විදිහට අඟලක් උස්සලා මේ විදිහට වක්‍ර කරලා රවුම් කර හැඩයක්ම තමයි පිටිපස්සටත් දාගන්නේ ඊට පස්සේ අපිට පුළුවන් කපල ඉවත් කරගන්න මේ ටික ඒ වගේම තමයි ගොඩක් අයට දෙපැත්තෙන්ම කර කපපු බ්ලවුස් එකක් මහාගත්තර පස්සේදී දෙපැත්තෙන් කර හැලෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම අද මේ විදිහට හරියටම ඔයාලට මහාන විදිය කියලා දෙන්න කොහොමද වහගන්නේ කියලා. ඉතින් මේ විදිහට මම පිටපස පළුවත් කපල ඉවත් කරගත්තා මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට දැන් අපිට පුළුවන් අපේ අත කොටස කපා ගන්න. ඉතින් ඒ සඳහා මම පාවිච්චි කරන්නේ මගේ පිටපස පළුවේ अत्कट तमाइ पावच करें मे विधि आड़पूला उड़ेद अत्कट मेनगा मे विधि अत कपागत किसीम विधियाट वाट वरदी नेमट अंगल अट हमारा तीन अट हमारा तिब्बट उड़ींग अपे उरहस मूटेन अंगल भाग्याम अंगल अटक विधर अत्कटक तमाइ लें इधं अत कोटस कपागण्ड मे विधियाट रेदि कोटस करगिन तेन अति वेनद ओया दवा अभी उरहस मीम वगे रेदि दिपटक तमाइ नमागण्य दिखट उत कपागण मगे दाहतरक्तियनवा उरहस
ඉතින් මේ විදියට උරහිස පළල වගේ රෙදි දෙපටක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක මේ විදියට නමාගෙන තමයි වෙනදා අපි අත කොටස කපා ගන්න. ඉතින් එතකොට බලන්න මේ විදිහට නමා ගත්තම 14 දෙකෙන් බෙදුනම අඟල් 7ක් තියෙනවා. ඉතින් අද හැබැයි මම වැඩිපුර සාරි ජැකට් එකට මම මැහුම් වාසි තියාගෙන තියෙනවනේ. ඒ නිසා මම අතෙත් ඒ විදිහට වැඩිපුර මැහුම් වාසි තියාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මම මට ඒන ප්‍රමාණයට වඩා ඒ කියන්නේ මගේ උරහිස දෙකට බෙදලා එන ප්‍රමාණයට වඩා අඟලක් වැඩියෙන් තමයි නමා ගන්නේ රෙදි කොටස. ඊට පස්සේ මේ විදිහට මම කොනෙම්ම රේඛාවක් ඇඳගන්නවා රෙද්ද ඇද තිබුණ තින් අපේ අත වර්ධින නිසා. ඉතින් ඉරිපස්සේදී මට පුළුවන් මේ විදිහට අර නැම්ම පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් හතර පැටක් තියෙන නැම්ම පැත්තෙන් නෙමෙයි යට පැත්තෙන් තියාගන්න ප්‍රමාණය හැඩ කරගන්න ප්‍රමාණය තීරණය කරන්න. ඉතින් ඒකත් තීරණය කරගන්න අපිට පුළුවන් අපේ උරහිසමින්ම දෙකට බෙදලා එන ප්‍රමාණය නැවත දෙකට බෙදන්න. ඒතර මගේ උරහිස 14 දෙකට බෙදුවම අඟල් 7යි ඒක දෙකෙන් බෙදුවම අඟල් තුනමාරයි. ඒ ප්‍රමාණය තමයි මම මේ විදිහට ලකුණු කළා. මේ විදිහට අද රේඛාවක් ඇඳගන්න. ඉතින් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා හැඩ කරගන්න ප්‍රමාණය. ඔයා ඔයාගේ උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදලා ඒක නැවතත් දෙකෙන් බෙදලා එන ප්‍රමාණය තමයි හැඩ ලකුණු කරගන්නේ. ඊට පස්සේ මම මගේ අද රේඛාව මේ විදිහට මැනලා ඒක දෙකෙන් බෙදා ගන්නවා. දෙකෙන් බෙදාගෙන ඒ මැද ලක්ෂය ලකුණු කරගන්නවා මේ විදිහට. ඉතින් ඒ විදිහට ලකුණු කරගෙන නැවතත් මම ඒ ප්‍රමාණය උනොත් නැවත දෙකට බෙදා ගන්නවා. හරියටම දෙකට බෙදාගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ඇඳුණු S හැඩයේ ආකාරයට අත්කට හැඩය ඇඳ ගන්න. ඉතින් අඟල් කාලක් මෙතනින් ඇතුල් පැත්තටත් අඟල් කාලක් මෙතනින් එළියටත් මම ලකුණු කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට ඇඳුණු S හැඩයක් ආකාරයට අපේ අත්කට හැඩය මේ විදියට ඇඳ ගන්න. ඉතින් ඊට පස්සේදී අපිට තියෙන්නේ මෙන්න මේ විදියට අපේ අතේ උස ප්‍රමාණය ලකුණු කරන්න අපි අර ඇඳගත්ත රේඛාවේ ඉඳන් තමයි අපි ලකුණු කරන්නේ. මට අඟල් 5ක අතක උස අවශ්‍ය වෙනවා. ඒකට 5 හමාරක් මම ලකුණු කරනවා. මොකද ජැකට් එකට අත කොටස ඇල්ලෙන්න අඟල් භාගයක් ඕන නිසා. ඉතින් ඊට පස්සේ අත යට වාටි ඔයාට කැමති පළලකට මහ ගන්න පුළුවන්. මම අඟල් 1 හමාරක් තියාගන්නවා. අඟලක උණක් වාටිය තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදියට වාටි රේඛාව ඇඳ ගන්නවා. ඒ වගේම වාටියට තියාගත්ත මැහුම් වාසි රේඛාව ඇඳ ගන්නවා. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් අත අග වට දෙකට බෙදලා අත අග වට පළල අපිට ලකුණු කරගන්න. ඉතින් මගේ අත අග වට පළල අඟල් 11ක් තියෙනවා. ඒක දෙකෙන් බෙදුවම 5 හමාරයි. ඉතින් අපි සාරි හැට් එක අත තදටම තමයි දාගන්නේ. ඒ නිසා ඒකට මැහුම් වාසි එකතු කරන්නේ නැතිව බුරුලක් එකතු කරන්නේ නැතිව මම 5 හමාර ඒ විදිහටම ලකුණු කරනවා. ඉතින් ඊට පස්සේ මෙතන මම අඟලක වැඩියෙන් තියාගත්ත වාට මතකයිනේ. ඒ ප්‍රමාණය මැහුම් වාසි විදිහට තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇඳගත්තොත් ඒක වැරදි වෙනවා. මොකද අපි අඟලක මැහුම් වාසි ප්‍රමාණයක් තියාගත්ත නිසා. ඉතින් මුලින්ම මම මෙන්න මෙතනින් අඟලක මැහුම් වාසි ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගෙන ඊට පස්සේ එතෙන්ට තමයි මම මේ විදිහට මේක සම්බන්ධ කරගන්නේ. ඊට පස්සේ මට පුළුවන් හරියටම අපේ අත්කට අපි අර හැට්ට කොටසේ මැන්නට පස්සේ ආපු ප්‍රමාණයම මේ විදිහට මැනලා අත්කට ප්‍රමාණය හරියට තියෙනවද කියලා බලන්න ඕනේ. සාරි ජැකට් එකක විශේෂයෙන්ම අපි ඒ දේ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙමුක අපි එහෙම කරන්නේ නැහැ. බලන්න මට 9 හමාරක් තියෙනවා. ඉතින් මට අවශ්‍ය වෙන්නේ අඟල් 8යිනේ. ඔයාලට මම කිව්වේ 8 හමාරක් තිබ්බට උඩින් උරහිසම උට්ටුනාම අඟල් 8යි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණය මම මේ විදිහට ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. එතකොට ඔයාට තේරෙනවා අඟල් 1 හමාරක මැහුම් වාසි 60 කොටසේ අපි තියාගත්තා. ඒ වගේම ප්‍රමාණයක් මෙතනත් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මම මෙන්න මේ රේඛා ඇඳලා තියෙන ප්‍රමාණය තමයි අපේ මැහුම් වාසි විදියට අපට ලැබෙන්නේ. මම මේ විදිහට කපල ඉවත් කරලා වාටි රේඛාවෙන් ඇතුළට නමලා තමයි මෙතන මේ ප්‍රමාණය කපා ගන්න. එහෙම නැත්නම් අපිට මේක මේ විදිහට එකේලි විදිහට කැපුනම මෙතන වාටිය නමල මහද්දි වැරදෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අර විදිහට ඇද්දරට හිටින්න නමලා කපා ගන්න. ඊට පස්සේ අත්කටත් ඒ විදිහට කපා ගත්තා මම. ඊට පස්සේ අපි කරන්න ඕන තවත් වැදගත් දෙයක් තියෙනවා. ඉදිරිපස පළුවේ අත්කට අපි හැඩ කරලා කපා ගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ඉදිරිපස පළුවට අල්ලන්න ගියාම මේක මදි වෙනවා අත්කොටසේ ප්‍රමාණය. ඉතින් අඟල් කාලක් විතර මම මේ විදිහට ඇතුළට කරලා හාරවල කපා ගන්නවා. මොකද 60 කොටසෙත් අපි ඒ විදිහට වැඩිපුර හාරවල කපාගෙන තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා 60 කොටසේ අතර සමාන වෙන්න නම් අත කොටසෙත් ඒ විදිහට ඉදිරිපස්ස පැත්තට අපි කාලක් විතර හාරවල කපා ගන්න අවශ්‍ය වෙනවා.
මැද මේ විදිහට මම හරි මැද කට් මාක් එකක් දාගන්නවා ඒ වගේම ඉදිරිපස පළුවෙත් කට් මාක් එකක් දාගන්නවා නැත්නම් හැට කොටස රල්ලද්දී අපිට ඒක වැරදෙනවා පිටුපස පළුව ඉදිරිපස පළුව හොයාගන්න බැරුව ඊට පස්සේ මේ විදිහට වාටි රේඛාවල් මම ඇඳ ගන්නවා මහද්දි පහසු වෙන්න මේ විදිහට රූලර් එක තියලා අනිත් පැත්තෙත් ඔයාලට රේඛාව ඇඳ ගන්න පුළුවන් කාබන් කොළ අවශ්‍ය වෙන්නේත් නැහැ ඉතින් මේ විදිහට ලේසියෙන් ඇඳ ගන්න පුළුවන් ඉතින් මේ විදිහට අපි ලේසියෙන්ම සියලු කොටස් ටික කපාගෙන ඉවරයි දැන් මේ කොටස් ටික අපිට හොඳ රෙද්ද තියලා හොඳ කොටස් වලිනුත් කපා ගන්න අවශ්‍ය වෙනවා ඉතින් අද මම රෝස් සිල්ක් කියන මැටීරියල් එක පාවිච්චි කරනවා ඔයා ආධුනික කෙනෙක් නම් ඔයාලට හසුරවන්න පුළුවන් වෙන ලේසිය වෙන්න කොටන් වගේ මැටීරියල් එකකින් මුලින්ම අහගන්න මම මුලින්ම කණ පිටට ඒ විදිහට මාක් එකක් දාගත්තා මොකද කණ පිට හොඳ පිට මාරු වෙන්න පුළුවන් නිසා ඊට පස්සේ මම මගේ ඉදිරිපස පළුවේ උඩ පළුව මේ විදිහට මුලින්ම අරගෙන තියා ගන්නවා රෙද්ද මත යට රෙද්ද මගේ දෙකට නමාගෙන තමයි තියෙන්නේ අස්වාටි දෙක එකට හිටින්න. එතකොට කොටස් දෙකක් අපිට එකවර කපා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ විදියට කපාගෙන යනවා. අපේ ලයිනින් පළුවේ ප්‍රමාණයටම තමයි කපා ගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ විදියට කපාගෙන ඉදිරි පස්සේ ඕපන් එකට අපි වෙනම පටි තමයි අල්ලගන්නේ. ඉතින් ඒක මහද්දි මම ඔයාලට සරලවම කියලා දෙන්නම්. මේ පටි කොහොමද සකස් කරගෙන මහගන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට යට කොටසත් අරගෙන තියා ගන්නවා තියාගෙන ඒකත් අර විදිහටම පින් කරගෙන කපා ගන්නවා ඉතින් ඊට කලින් අනිවාර්යයෙන් මේ විදිහට ඔයා ඉදිරිපස පැත්තරේන ඕපන් එක පැත්තරේන තන මාක් දෙකක් දාගන්න නැත්නම් අනිත් පැත්තත් එක්ක ඒ කියන්නේ අංශය පැත්තත් එක්ක ඔයාට මේක වැරදේවි ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ විදිහට මාක් එකක් දාගෙන වටේම කපා ගන්න ඊට පස්සේ පිටුපස පළුව අරගෙන මේ විදියට මැද නැම්ම පැත්තකට තියෙන තියාගන්න ඒ විදිහට තියාගෙන පින් කරගෙන පිටුපස පළුවත් ඒ ගන්නටම කපා ගන්න තමයි තියෙන්නේ ඉතින් ඊට පස්සේ මම මේ විදියට මගේ අත කොටසත් අරගෙන ඒකත් රෙදි දෙපටක් මත තියලා හොඳ රෙදි වලිනොත් අත් කොටස් දෙකක් කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ තියෙන විදියටම කපා ගන්න කිසිම වෙනසක් කරන්න නැතිව පින් කරලා ඒ විදියට කපා ගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපි කට් මාක් දාගත්ත තැන් ඔයා ඒ විදිහටම ඉදිරිපස පැත්තේ එහෙම දා ඒ විදිහටම දාගන්න. එහෙම නැත්නම් ඔයාලට මහදී අපහසු වෙනවා. ඉතින් ඒ විදිහට අපිට සියලු කොටස් ටික කපාගෙන ඉවර කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට හැම දිනෙකටම මේක පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පේෂින් කොටස් තා ඉතුරු කොටස් ටික මහදී තමයි කපා ගන්න වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකදී මම ඔයාලට කියලා දෙන ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් පතරම් රහිතව ඕනම කෙනෙක්ගේ මිම්මට සරලවම සාරිජ කට් එකක් කපා ගන්න විදිය තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේක මහගන්න විදිය ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ වගේම ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්. ඉතින් ඔයා ඒකත් බලන්න. ඉතින් එහෙනම් ඉක්මනින්ම මහගන්න වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහින් එන්න මං ඉෂෝ.